මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ අපේ ඩේටාබේස් මැනේජ්මන්ට් සිස්ටම් සබ්ජෙක්ට් එකට අදාළව කතා කරන ක්වෙස්චන් සීරීස් එකේ ක්වෙස්චන් සෙට් 44 එක ගැන. මේ තියෙන අපේ ක්වෙස්චන් සෙට් 44 එක මේකදී අපිට සිනාරිය එකක් බලා ගන්න පුළුවන්. මේ සිනාරිය එකේ කියලා තියෙන විදිහට රණබිම කියන ස්කෝලේ ප්‍රින්සිපල් තීරණය කරලා තියෙනවා ටීචර්ස් ලගේ ස්ටුඩන්ට්ස් ලගේ ඩීටේල්ස් ටික ඇඩ් කරන් සොෆ්ට්වෙයාර් එකක් ක්‍රියේට් කරන්න. මේ සොෆ්ට්වෙයාර් එක ක්‍රියේට් කරන්න අපිට තමයි බාර දීලා තියෙන්නේ. අපේ ටීම් එකට කියලා තියෙනවා සොෆ්ට්වෙයාර් එකට ඩේටාබේස් එකක් හදන්න කියලා. ඒ ඩේටාබේස් එක හදන්න අපේ ටීම් එකේ හැම එක්කෙනෙක්ටම බාර දීලා තියෙනවා. අපිට මේකෙදි කරන්න තියෙන්නේ ස්ටුඩන්ට්ස් ලගේ ටීචර්ස් ලගේ ইনফෝමේෂන් ටික ස්ටෝර් කරන් ටේබල්ස් හදාගන්න කියලා. අපිට මේ පල්ලෙ හැදීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් පාවිච්චි කරන්න කියලා තියෙනවා. පළවෙනි ක්වෙස්චන් එකෙන් අපිට කියලා තියෙනවා රණවිම ස්කූල් DB කියලා ඩේටාබේස් එකක් හදන්න කියලා. අපිට ඒකට DDL queries පාවිච්චි කරන්න කියලා තියෙනවා. අපි මේකෙදි DDL queries පාවිච්චි කරන හින්දා අපිට මේකෙදි MySQL command line එක පාවිච්චි කරන්න වෙනවා. අපි ඒක කරගන්නේ කොහොමද කියලා ඊළඟට බලමු. මේ විදිහට මම්මගේ MySQL command line එක open කරගත්තා. මේකෙදි අපි මුලින්ම කරගන්න ඕනේ අපේ MySQL password එක දෙන එක. මම ඒක මේ විදිහට දෙනවා දැන්. මේ විදිහට අපි අපේ MySQL එක command line එකෙන් access කරගත්තා. අපේ පළවෙනි question එකේ කියලා තිබ්බ DDL query එක මම මේ විදිහට ලියා ගන්නවා. මේ විදිහට අපි query එක ලියාගත්තා. මේකෙදි අපි create database කියලා අපේ database එක හදනවා. ඊට පස්සේ මෙතනින් අපි if not exist කියලා keyword එකක් add කරගන්නවා. මෙහෙම database එකක් කලින් තියෙනවා නම් හදන්න එපා කියලායි ඒක අපි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මෙතනින් අපේ database එකේ නම විදිහට රණබිම school db කියලා දීලා තිනවා. අපි දැන් මේක run කරගෙන බලමු. මේ විදිහට query එක run කරගත්තට පස්සේ අපිට මෙතනින් query එක success වුණා කියලා message එකක් එනවා. අපි බලමු දැන් අපේ database එක create වෙලාද තියෙන්නේ කියලා. මේ විදිහට අපේ HDSQL එක open කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ රණබිම school db කියන database එක create වෙලා තියෙන විදිහ. දෙවෙනි ප්‍රශ්නෙන් අපිට කියලා තියෙනවා මේ software එකේ පළවෙනි අදියරේ විදිහට අපිට grade 9 students ලගේ details ටික add කරන්න අපිට student කියලා table එකක් හදන්න කියලා. අපිට මේකටත් DDL queries පාවිච්චි කරන්න කියලා තියෙනවා. මේ තියෙන්නේ අපේ table එකේ structure එක. අපි මේ question එක කරගන්නේ කොහොමද කියලා ඊළඟට බලමු. මේ විදිහට අපි ඒ ක්වෙස්චන් එකට අදාළ query එක ලියාගත්තා. මේකෙදිත් අපි create table කියලා මුලින්ම දීලා තියෙනවා table එක හදන්න කියලා. ඊට පස්සේ මෙතනින් if not exist කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපේ database එක දීලා තියෙනවා. අපි මේ විදිහට if not exist කියලා දෙන්නේ මේ වගේ table එකක් කලින් හදලා තියෙනවා නම් හදන්න එපා කියන්න. ඊට පස්සේ අපි මෙතනින් අපේ student කියලා අපේ table එක mention කරගෙන දිනවා. ඊට පස්සේ මෙතනින් අපි හදාගෙන තියෙන්නේ අපේ table එකේ columns ටික. මේ තියෙන්නේ student id කියන column එකේ data type එක not null කියලාත් අපි මෙතනින් ऑटो इंक्रीमेंट के दीला तीनों ईट पास अभी मैं टेबल लेके प्राइमरी की स्टूडेंट आईडी मेतन दीला तीनों अभी मेतन प्राइमरी की कीला ऐड करके तीनों ईट पास अपे फर्स्ट नेम मेक मेरी डेट दागने तीनों एक डेटा टाइप पे मेतन दीला एक नोट नल के दीला तीनों ईट पास लास्ट नेम मेक ते विधिया इंड एक कॉन्टैक्ट नंबर एक सह क्लास से का मेरी विधिया डेटा टाइप सह नोट नल के दीला तीनों अभी तक मैं कोरे का रन करके बोलूँ මෙතනින් අපිට බලා ගන්න පුළුවන් අපි query එක success වුණා කියන message එක ආවා. අපි දැන් අපේ HDSQL එක open කරලා බලමු මේ database එකේ මේ student කියන table එක create වෙලා තියෙන්නේ කියලා. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ student කියන table එක හැදිලා තියෙනවා. මේ තියෙන්නේ student table එක. අපේ තුන්වෙනි ප්‍රශ්නෙන් අපිට කියලා තියෙනවා teachers වගේ details store කරන්න teacher කියලා table එකක් හදන්න කියලා. අපිට ඒකට DDL queries තමයි පාවිච්චි කරන්න කියලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ table එකේ structure එක. අපි මේ විදිහට දැන් DDL queries පාවිච්චි කරලා මේ table එකක් create කරගමු. මේ විදිහට අපි ඒ ක්වෙස්චන් එකට අදාළ query එකක් ලියාගත්තා. මේකෙදිත් කලින් වගේම අපි create table if not exist කියලා අපේ database එක mention කරලා අපිට create කරන්න දුන table එක මේ විදිහට teacher කියලා add කරගෙන තිනවා. ඊට පස්සේ අපේ table එකේ එන්න ඕන columns ටික මේ විදිහට add කරගෙන තිනවා. මුලින්ම අපි teacher id කියන එක add කරගෙන තිනවා. ඒකේ data types ටිකයි auto increment වෙන එකයි primary key එකක් විදිහට add වෙන්නයි කියලා අපි මෙතනින් දීලා තිනවා. ඊට පස්සේ මෙතනින් අපි first name එක last name එක gender එක contact number එක සහ email එක data types ටිකත් එක්කම කරගෙන තියෙනවා. අපි දැන් මේක රන් කරගෙන බලමු. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ query එක okay කියලා message එකක් ආවා. අපි දැන් බලමු මේක HDSQL එකකින් create වෙලාද තියෙන්නේ කියලා. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ teacher කියන table එක create වෙලා තියෙන විදිහ. හතරවෙනි ප්‍රශ්නෙන් අපිට කියලා තියෙනවා principal තීරණය කරලා තියෙනවා පළවෙනි අදියරේ විදිහට grade 9 students ලාගේ main subjects ටික add කරන්න මේ software එකට. අපිට ඒකට table එකක් හදන්න කියලා තියෙනවා subject කියලා. ඒකට DDL queries තමයි පාවිච්චි කරන්න කියලා තියෙන්නේ. මේ පළල දීලා තියෙන විදිහට තමයි අපිට table එක create කරන්න කියලා තියෙන්නේ.
විදිහට අපි equation එකට අදාළ query එක ලියාගත්තා මේකෙදිත් අපි කලින් වගේම create table if not exists කියලා අපේ database name එකයි table name එකයි දීලා තියෙනවා මේ වගේ table එකක් තියෙනවා නම් හදන්න එපා කියලා කියන්න අපි මෙතනින් if not exists කියලා දාලා තියෙනවා ඊට පස්සේ අපේ columns දෙක add කරගෙන තියෙනවා subject id කියලායි subject name කියලායි ඊට පස්සේ අපි මෙතනින් අපේ data types ටිකයි primary keys ටිකයි add වෙන්න ඕන විදිහ දීලා තියෙනවා අපි මේක run කරගෙන බලමු මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් query එක success වෙලා කියලා message එකක් ආවා අපි දැන් hdsql එක open කරලා බලමු මේ table එක create වෙලා තියෙන්නේ කියලා මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් subject කියලා table එකක් මෙතන create වෙලා තියෙනවා මේ විදිහට තමයි මගේ question set 44 එක ඉවර වෙන්නේ